සුබ මධ්‍යහනක්. ඔබ කොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙත්. මම නජිත් මාතරගේ. මම බාල්කියුගල මත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගොවීන් සවිපල ගන්වන්න ලෝක බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 125ක්. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්. අවුරුද්දට ගම්බිම් බලා යන්න ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා. පළාත් වැසකට පස්වරුවේ තදවැසි. ඉන්දියා මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය සහ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. එම වැඩසටහනේ දෙවන අදියර මඩකලපුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූයේ පසුගිය අටවනතයි. ඒ පිළිබඳ එහි සිටින අපමාණ්ඩලික වාර්තාකරු ඉන්දික තුෂාරගෙන එන වාර්තාවක් දැන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පසුගිය අටවනදා සිට ආරම්භ වුණු රට වෙනුවෙන් එකට සිටමු ජාතික වැඩසටහනේ අද අවසාන දවස. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක් ආවරණය වන පරිදි මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් මේ දවස් පහ පුරාවටම ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් ග්‍රාම ශක්ති වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණය, වකුගඩු රෝග නිවාරණය, දරුවන් සුරකිම මෙවැනි මාතෘකා යටතේ විවිධ වැඩසටහන් ගණනාවක් මේ ප්‍රදේශීය ජනතාව ඉලක්ක කරගෙනමින් පැවැත්වුණා. අද මෙම වැඩසටහන් මාලාවේ අවසාන දිනය සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී මේ මොහොතේදී පැවැත්වෙනවා. රට වෙනුවෙන් නිකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය සහ ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා මඩකලපුව වේබ ක්‍රීඩාංගණයට විශාල පිරිසක් පැමිණ සිටිනවා. ජනාධිපතිතුමා එහි පැමිණියේ අද පෙරවරුවේ. ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලයේ මෙහෙවන සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ ක්‍රියාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධක වැඩසටහන් පසුගිය දින කිහිපයේ පුරා ක්‍රියාත්මක වුණා. ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කර දීම රට වෙනුවෙන් එකට සිටමු වැඩසටහනේ අරමුණයි. රාජ්‍ය ආයතනවලින් විසදාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම මෙම වැඩසටහන මගින් සිදු කරනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ක් ආවරණය කරමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරුණා. එහිදී තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කිරීම ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනයේ දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයක් මඩකලපුවේදී විවෘත වුණා. දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ගොවින්ට උපකාර කිරීම පිණිස ඇමරිකා ඩොලර් මිලියන 125ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගොවීන් නියගය සහ ගංවතුර වැනි දේශකුලික විපර්යාසයන්ට නිරතව මුහුණ දෙනවා. ඔවුන්ට උපකාර කිරීමේ අරමුණ ඇතිවයි ඇමරිකානු ඩොලර් මිලියන 125ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වුණේ. ඊට අදාළ ගිවිසුමට වොෂින්ටන් නුවරදී ඊයේ අත්සන් තිබුණා. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය RSH සමරතුංග මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති හාටිවික් ෂප මහතා ඊට අත්සන් තිබුවා. ඒ අනුව පරිසර හිතකාමී කෘෂිකර්ම ක්‍රමවේදයන් සහ තාක්ෂණයන් වැඩි දියුණු කෙරුණු ඇති. කාර්මික ඵලදායීතාව ඉහළ නැංවීමද ඊට අයත්. මාර්ග පද්ධතිය පුනරුත්ථාපනය හා ඉලක්කගත කුඩා පරිමාණ ගොවිපළ වෙත ප්‍රවේශ වීම වැඩි දියුණු කිරීමටද අපේක්ෂිතයි. එමකින් කුඩා පරිමාණ කෘෂිකාර්මික වගාවන්හි ඵලදායීතාව හා දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩි දියුණු කෙරුණු ඇති. ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ඒකාබද්ධවයි. අභ්‍යන්තර හා සුදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේද ඊට සහය වනු ඇති. ව්‍යාපෘතිය පළාත් 6ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ එල්ලංකා පද්ධති 120ක් ජලාශ 1215ක් ආවරණය කරමින් ගොවිපවුල් 62417කට මෙමගින් ඍජුව සෙත සැලසෙනවා. මේ අතර දේශගුණික බලපෑම් අවම කිරීමේ ක්‍රියාකාරී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාද ඇමරිකා ඩොලර් මිලියන 1.8ක ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා. ඊට අදාළ ගිවිසුමටද ඇමරිකාවේදී ඊයේ අත්සන් තිබුණු බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ජාතික දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රමෝපාය හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම එහි මූලික අරමුණයි.
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් තපත් කිරීමට නියමිතයි. මධ්‍යම සමරකමව දකුණ ඌව බයඹ බස්නාහිර හා උතුරු මැද පළාත්වල සහ අම්පාර හා බඩකලපුව දිස්ත්‍රික්කවල තනින් තන පස්වරු දෙකෙන් පසුව වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බලින්ද මිල්ලංකොඩ මහතා පවසනවා. මෙතර ලැබෙන 15 වෙනිදා දක්වා මැදවච්චිය පාලුකොටුවල හොරෝපතාන සහ චයිනා බේ යන ප්‍රදේශවලට හිරුමුදුන්ව පවතිනවා. දෙවිනේ මධ්‍යම සබරගමුව දකුණ ඌව වයඹ බස්නාහිර සහ උතුරු මැද පළාත්වල සහ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල තනින් තන සවස දෙකෙන් පමණ පසුව වැසියෝ විගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන්. එම් ප්‍රදේශවල ප්‍රබල අකුණු තත්ත්වයන් නැතිවීම හැකියාවක්. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් प्रदेश මාස කිහිපයක් පුරා පැවති නියගයේ නිමා කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මහවැසි ඇදහැළුණා. දහරනිපාත වර්ෂාව හේතුවෙන් බෙලියත්ත නගරයේ සුළු විදුලි බිඳවැටීම් කිහිපයක්ද වාර්තා වුණා. මේ හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර නෝවුඩ් වෙන්චර් ප්‍රදේශයේ දහරනිපාත වර්ෂාව සමග ඇති වූ සුළං තත්ත්වයේ හේතුවෙන් නිවාස 10කට පමණ හානි සිදු වෙ තිබෙනවා. ඇතැම් නිවාසවල වහලවල අතුරා තිබූ ටකරන් ඇස්බස්ටෝස් ෂීට් සුළඟට ගසාගෙන ගොස් තිබෙනවා. ඇතැම් නිවාස තුලට ජලය කාන්දු වීම හේතුවෙන් පාසල් උපකරණ සහ මුළුතැන්ගේ භාණ්ඩ ඇතුළු භාණ්ඩවලට හානි සිදු වෙ තිබෙනවා. මේ හේතුවෙන් පවුල් 10ක සමාජිකයන් 30 දෙනෙකු පමණ පීඩාවට ලක් වුණා. උත්සව සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවා සහ බස් රථ සේවා ප්‍රවාහනයට කර තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට කර තිබෙනවා. ඒ අනුව මරදාන සිට ගාල දක්වා ගමන් කරන විශේෂ දුම්රිය අංක 16 අද හෙට සහ ලබන 16 යන දිනවලදී පෙරවරු 8ට මරදාන දුම්රිය ස්ථානෙන් පිටත් වෙනවා. ගාල්ල සිට මරදාන දක්වා විශේෂ දුම්රිය අංක 17 එම දිනවලදී ගාල්ල දුම්රිය ස්ථානෙන් ගමන් ආරම්භ කරන්නේ පස්වරු 2:25ටයි. එමෙන්ම මරදාන සිට ගාල්ල දක්වා විශේෂ දුම්රිය අංක 18 අද හෙට සහ 16 වෙනිදා පෙරවරු 10:10ට ගමන් ආරම්භ කරනවා. උත්සව සමය වෙනුවෙන් අමතර බස් රථ රැසක්ද යොදවා තිබෙනවා. සියලු දුරගමන් සේවා ලබන 21 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළා. මගේ අවශ්‍යතා අනුව අමතර බස් රථ යෙදවීමටද පියවරගෙන ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පෙන්වා දෙන්නේ. අධිවේගී මාර්ගවල ධාවනයේ කිරණ මගේ බස් රථ සංඛ්‍යාවද වැඩි කර තිබෙනවා. මේ අතර අවුරුදු සමයත් සමග මාතර ප්‍රදේශයේ සිය ගම්බින් බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් අමතර බස් රථ 50ක් යෙදවීමට පෞද්ගලික මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබෙනවා. ඒ යටතේ කඩුවෙල, මාකුබුර, කොළඹ, කඩවත, පානතුර ආදී ප්‍රදේශ සහ මාතර අතර අධිවේගී මාර්ගත් ධාවනයේ කෙරෙන බස් රථ සංඛ්‍යාව මේ ආකාරයෙන් වැඩි කර තිබෙනවා. මෙම මාර්ගවල එක් ගමන් වාරයක් ගමන්ගත් බස් රථ ගමන් වාර 3 දක්වා වැඩි කර තිබීම වෙනත් වසරවලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ යාමක්. ලබන්නා වූ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් කටයුතු කිරීමට රටම පෙළ ගැසී සිටිනවා. මෙවර පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 13 වන සෙනසුරාදා දිනටයි. නුගපත් විෂ මිශ්‍ර නානුකා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වන්නේ. අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මාස 14 වන ඉරිදා අපරභාග 2:09ටයි. පුණ්‍ය කාලයේදී ඇත්තේ 14 වන ඉරිදා පෙරවරු 7:45 සිට පස්වරු 8:33 දක්වායි. ඒ අනුව අප්‍රේල් මාස 14 වන දින පෙරවරු 7:45ට පෙර ආහාර පානගෙන සීල වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂ්‍යය සඳහන් වන්නේ. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වනදා පස්වරු 2:42ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා ලිපකිනි වෙලවීම සුදුසු බව ජ්‍යොතිෂ්‍යය දක්වනවා. වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වුන් නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වන ඉරිදා පස්වරු 3:54ටයි.
රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා සේරු වැඩ අල්ලා ගණදෙනු කොට ආහාර අනුභවයේ යහපත් බව ජ්‍යොතිෂයේ දක්වනවා. හිසතල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 වන බදාදා පූර්ව භාග 7:40යි. නැගෙනහිර දිශාව බලා හිසට කොහඹ පද්ද, පයට කොළොත් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහඹ පත්‍යෂ මිශ්‍රණානුදගා ස්නාන කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී රක්ෂා සඳහා පිටත් ප්‍රයාමේ නැකත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 4:52ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත් ප්‍රයාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. උදාවන අලුත් අවුරුද්ද සාමකාමීව සැමරීමේ වැදගත්කම ආගමික නායකයන් ජනතාවට අවධාරණය කරනවා. ධර්ම ශක්ති සංවිධානයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා. හෙට අනිද්දා අලුත් අවුරුද්දක් උදා වෙනවා. එයා අපි හඳුන්වන්නේ ශ්‍රී ලාංකික අවුරුද්ද වශයෙන්. වෙන වර්ෂවලට වඩා අපට පැහැදිලිව පෙනෙනවා පහුගිය වර්ෂයේදී ආගමික සහ ජාතීන් අතර වෙච්ච ගැටුම් උත්සන්න වුණේ නැහැ. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා එළඹෙන්නා වූ උත්සව සමයේදී සමස්ත පොදු ජනතාවට පහසුකම් සැලසෙන විදිහට කටයුතු කරાવી කියන ඉල්ලීම අපි ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. අපගේ චාරිත්‍ර ධර්මයන් ඉෂ්ට කරන අවස්ථාවල ඉවසීමෙන් කටයුතු කිරීම තමයි අපේ ශ්‍රේෂ්ඨ යුතුකම වන්නේ. මේ උත්සව සමය ඉතාමත් හොඳින් සාර්ථක ලෙස නිමා කරගන්නට අදිෂ්ඨාන කරගන්න හැටියට ඉල්ලා සිටින අතර සෞභාග්‍යමත් පිරි අවුරුද්දක් උදා වේවායි අපි ආශිර්වාද කරනවා. එළඹෙන උත්සව සමයේ විශේෂයෙන් ආගමික නායකයන් අපේ රටේ ජනතාව පොලිසිය එවැගේම දේශපාලන නායකත්වයන ඔවුන්ගේ සහයෝගයත් ලබා දෙන්න. අපට කියලා දැනුමක් තිබෙනවා. ඒ දැනුම පාවිච්චි කරලා එක්මුතුව එක්සිතුව ජාති ආගම් කුල ભેදයකින් තොරව අනිත් කෙනෙකුට හොඳ දෙයක් කරන්න පුළුවන් කොහොමද කියන එක සිතේ ඇති කරගෙන අප ශ්‍රී ලාංකිකයන් හැටියට කටයුතු කරමු. මේ අවෘත්තේදී සියලු සිංහල දෙමළ සියලු ජනතාව කිසිම ප්‍රශ්නයක් නොමැනීම ජීවත් වෙන්න ඕන අපි ප්‍රාර්ථනා කරනවා. මෙතර අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල දැන් සිටම උත්සව පැවැත්වෙනවා. එවැනි අවුරුදු උළෙල කිහිපයක තොරතුරු දැන්. යුද හමුදා බක්මහා උළෙල හෝමාගම පනාගොඩ යුද හමුදා මූලස්ථාන ඉංජිනේරු රෙජිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජන ක්‍රීඩා රසකින් මෙම අවුරුදු උත්සවය සමන්විත වුණා. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි. තවත් උසස් හමුදාන් ලදහරින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයද අවුරුදු උත්සවයක් සංවිධාන කර තිබුණා. එම දෙපාර්තමේන්තුවෙන් ලදහරින් ඇතුළු සේවක මණ්ඩලයද අවට රාජ්‍ය ආයතනවල නිලධාරීන්ද ඊට එක්ව සිටියා. ජන ක්‍රීඩා රසක් මෙහිදී පැවැත්ුණා. බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයේදීද අවුරුදු උත්සවයක් පැවැත්ුණා. පෞද්ගලික ආයතනයක සහයෝගයෙන් පැවති මෙම බක්මහා උළෙල ඊයේ දවස පුරා පැවැත්ුණේ ජන ක්‍රීඩා රසක්ද සමගිනුයේ. මාතලේ මහනගර සභා ක්‍රීඩාංගණයේදීද අවුරුදු උත්සවයක් පැවැත්ුණා. සිංහිතේ දරුදරියන් සහභාගී වූ මෙම අවුරුදු උත්සවයද ජන ක්‍රීඩා රසකින් සමන්විත වුණා. සිංගිති අවුරුදු උළෙල නැරඹීමට දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. සිංහල හා හින්දු අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් මාස 12, 13, 14 යන දිනයන්හි දෙහිවල ජාතික සත්වෝද්‍යානය නරඹන්නන් සඳහා විවෘත නොකරන බව එම ආයතනය දැනුම් දෙනවා. සත්වෝද්‍යානය නැවතත් සුපුරුදු ලෙස ලබන 15 වනදා සිට සෑම සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී කාලයේද මහජනතාව වෙනුවෙන් විවෘතව තිබෙන බවයි එහි අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පවසන්නේ. ලියාපදිංචි යෞවන සමාජවල වැඩිවීමක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණු බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඉරන්ද වැලියන්ගේ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටි ITN සංවාදයේ වැඩසටහනට ඊයේ එක් වෙමින්. විශේෂයෙන්ම ජාතික තරුණ සභාවේ ප්‍රධානම වැඩසටහන තමයි යෞවන සම්මාන උළෙල, යෞවන ක්‍රීඩා උළෙල, කෙටි චිත්‍රපට උළෙල, යෞවන සමාජ ප්‍රතිසංවිධානය හා අනිකුත් ඊට සමගාමී වැඩසටහන්. මේ සියල්ල
නවත්තලා තමයි තිබ්බේ දේශපාලනීකරණයේ වෙච්ච වැඩසටහන් එක්ක. ඒ නිසා වසර කීපයක් මුළුල්ලේ නැවතී තිබ්බේ සීළු වැඩසටහන් අපිට නැවතවතාවක් ආරම්භ කළා. යවුන සමාජ ප්‍රතිසංවිධානය කළා. ජාතික තනුසර සභාවේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය වර්ධනය කළා. ඒ ඔස්සේ ජාතික තනුසර සභාවට පුළුල් පොදු වැඩපිළිවෙලක් අපිට නිර්මාණය කරන්න සිදු වුණා. ඒ අනුව තමයි පසුගිය වසර 4 පුරාවට ඒ වැඩසටහන් එක්ක ජාතික තනුසර සභාව නැවතවතාවක් අපේ රටේ වැඩිම වැඩසටහන් ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය බවට අපිට පරිවර්තනය කරන්න පුළුවන් වුණා. තරුණයේ විශ්මිත හැකියාවන් ලොවට හඳුන්වා දුන් Youth with Talent 3rd Generation හි කිරුළ හිමි කරගත් සහිබුල් යමින්ට උපන් ගමෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. තරුණයේ විශ්මිත හැකියාවන්ට නව අරුතක් ලබා දෙමින් Youth with Talent Reality ආරම්භ කළේ ජාතික තරුණ සේවා සභාව සහ ITN එක්වයි. Youth with Talent 3rd Generation අවසන් මහා තරගයේදී සිසු තරගකරුවන් අභිභවමින් එහි කිරුළ හිමි කරගත්තේ මන්නාරම සයිබුල් යමින් විසිනුයි. ඒ කුඩා පෙට්ටියක් තුළ මිනිස් ශරීරයක් රඳවා තබමින් 2012 වසරේ පිහිටවා තිබූ ලෝක වාර්තාවකටද අභියෝග කරමින් ඔහු මන්නාරම නගරයට පැමිණි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මතයි. මන්නාරම නගරාධිපති ඇන්ටනි ටෙවින්සන් සහ නගර සභා මන්ත්‍රීවරුන් හා සර්ව ආගමික නායකින් සයිබුල්ට උපහාර දැක්වීමට එක්ව සිටියා. මගේ දීර්ඝ උත්සාහය මගේ ජයග්‍රහණයට හේතුවයි. විශේෂයෙන් මගේ දෙමාපියන්ගේ සහයෝගය දෙවියන්ගේ ආශිර්වාදය තමයි මේ ජයග්‍රහණයට හේතු වුනේ. මට සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. තරංගාවලියේ මුල සිට අවසානය දක්වා මගේ හැකියාවන් දැකලා මාව අවසන් අධ්‍යයන දක්වා තෝරාගත් විනිශ්චය මණ්ඩලයටත් ස්තුතිය පළ කරනවා. අනුරාධපුර සහ කලුතර ප්‍රදේශවල සිට වූ අනතුරු වලින් පුත්කලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයටපත් වුණා. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනුරාධපුර දෙසින් පැමිණි යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව තවත් යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුවැත්තේ. අනතුරට පත්ුනේ අවුරුදු 35ක් වයසැති තිරප්පනේ පදිංචි පුද්ගලයෙක්. මේ අතර අනුරාධපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ වේරගල ප්‍රදේශයේ සිදු වූ තවත් රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දඹුල්ල සිට කහටගස්තිගිලිය බලා ගමන්ගත් බහණ්ඩ පටවාගත් ලොරි රථයක් වේරගල ප්‍රදේශයේදී රියදුරට නින්දයාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ අසල තිබූ විදුලි කණුවක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. එහිදී ලොරි රථයේ පසුපස ගෝනිය මත අසුන්ගෙන සිටි පුද්ගලයා ඉන් ඉවතට විසවීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. කලුතර නෑඹුඩ ගේකිනකන්ද ප්‍රදේශයේ එම වත්තට ඇතුළු වන මාර්ගයේ ගිලාපැසීමට ලක් වූ බෝක්කුවකට පුද්ගලයෙකු ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 74ක් රෝගී තත්වෙන් පෙළුණු පුද්ගලයෙක්. ඇලමාර්ගයේ බෝක්කුව ගිලා බැසීමට ලක්ව වසර දෙකක් පමණ වන අතර මීට පෙරද මෙම ස්ථානයේ අනතුරු සිදුව තිබෙනවා. දනවදහනේ ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. ජාතික බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය මැයි මාස 30 වනදා පැවැත්වීමට නියමිතයි. ජාතික බැඩ්මින්ටන් සංගමයට අතුරු කමිටුවක් පසුගිය වසරේ ජනවාරි 8 වනදා පත් කරනු ලැබුවා. ඒ නිලවරණයට එරෙහිව වර්ණ නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් අභියාචනාධිකරණයේ අනතුරුව නියෝග කළේ පසුගිය මාර්තු 20 වනදාට පෙර ජාතික බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්විය යුතු බවයි. එහෙත් එය ඉටු කිරීමට බැඩ්මින්ටන් අතුරු කමිටුව අසමත් වුණා. මේ අනුව නිලවරණය පැවැත්වීම වෙනුවෙන් දින නියම කිරීමට හා නිලවරණ කමිටුවක් පත් කිරීමට විශේෂ මහසභා රැස්වීමක් එම සංගම් මූලස්ථානයේදී පැවැත්ුණා. එහිදී ඡන්ද 45ක් මෙවර නිලවරණයේදී භාවිත කිරීම අනුමත වී තිබෙනවා. පසුගිය වසරේ ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ මරදාන සහිරා විද්‍යාලීය කණ්ඩායම ඇගීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්ුණා. හිටපු ක්‍රිකට් නායක අරවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්ුණේ. එහිදී ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් 20 දෙනෙකු ඇගීමට ලක් කෙරුණා. විදුහල්පති ටී මරික්කාර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ක්‍රීඩා පිටියේ තොරතුරු සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. පසුරු දෙකේ සිට පෑන් පෑබුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk